मम वालट करे 2017 ओ लेवल गणित प्रश्न पत्रे पलवी को पुताे विभाग लगलवा एक मिट्वा मे ओ लेवल पुतालट मम प्रश्न पत्रे करना 2017 ओ लेवल पेपर के पलवी को මම හිතන්නේ පුතාලගේ මේ පස්ස පත්‍රයත් ඇති පුතාලා දන්නවා මේකේ තියෙනවා A සහ B කියලා කොටස් දෙකක් A වල තියෙනවා පුතේ ප්‍රශ්න 25 ඒ ප්‍රශ්න 25ට පුතාලා දන්නවා ලකුණු දෙක ගානේ ලැබෙනවා ලකුණු 50ක් ඒ වගේම B කොටස් තියෙනවා ප්‍රශ්න 5ක් ඒවට ලකුණු 10 ගානේ ලකුණු 5ක් හම්බ වෙනවා එහෙමයි ඔයාලට ලකුණු 100 හම්බ වෙන්නේ දැන් පුතාලට මේ පළවෙනි ප්‍රශ්න 25 හරිම ලේසි ඒක කරොත් පුතාලට නවරදීම ලකුණු 50ක්ම ලබා ගන්න පුළුවන් දැන් අපි බලමු ඒ ගණන් 25 කරන්න හරිද පළවෙනි ගණන මම කියන්න පුතේ ඔයගොල්ලන්ගේ මේ පේපර් එක තියෙනවා නම් ඔයගොල්ලෝ ඒකෙන් බලා ගන්න පුළුවන් පුද්ගලයෙක් රුපියල් 1000ක මුදලක් 108 වාර්ෂික සුළු පොලි අනුපාතිකයක් යටතේ බැංකුවක තැන්පත් කරයි පළමු වර්ෂයේ අවසානයේ මෙම මුදල සඳහා ඔහුට හිමි වන පොලිය කොපමණද දැන් මොකද පුතේ කියලා තියෙන්නේ පුද්ගලයේ රුපියල් 1000ක් තැන්පත් කරනවලු 108 වාර්ෂික සුළු පොලි අනුපාතිකයක් යටතේ පුතාලට මේ සුළු පොලි කියන එක මතක තියාගන්න ඒක වැදගත් වෙනවා සුළු පොලි අනුපාතිකයක් යටතේ බැංකුවක තැන්පත් කරයි පළමු වර්ෂයේ අවසානයේ මෙම මුදල සඳහා ඔහුට කොපමණ පොලියක් හම්බ වෙනවද කියලා අහන්නේ. දැන් පුතේ මේ 108 කියන එකේ තේරුම මොකද්ද? මම අපෙන් වර්ෂයේ අවසානයේදී හම්බ වෙන පොලිය කොච්චරද කියලා. දැන් බලන්න රුපියල් 100කට රුපියල් 8යි හම්බ වෙන්නේ. එහෙනම් යා කොච්චර තැන්පත් කළා තියෙනවද? රුපියල් 1000ක් තැන්පත් කළා තියෙනවා. එහෙනම් රුපියල් 100කට රුපියල් 8ක් නම් රුපියල් 1000කට කොච්චරද? එතන මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. කොච්චරද හම්බ වෙන්නේ? රුපියල් 8610යි 80යි. දැන් පැහැදිලිද? ඒ කියන්නේ 100ට 8යි කියලා කියන්නේ රුපියල් 100කට රුපියල් 8යි. එහෙනම් රුපියල් 1000කට කොච්චරද? එහෙනම් ඊට වර්ෂයේ අවසානයේ හම්බ වෙන ලබුතේ රුපියල් 80ක මුදල. එතකොට දෙවෙනි ගණන අපි බලමු. දෙවෙනි ගණන කියන්නේ පුතේ රටයක් පැයට කිලෝමීටර් 30ක ඒකාකාර වේගයෙන් ගමන් කරයි. මෙම රටයට කිලෝමීටර් 120ක දුරක් ගමන් කිරීමට ගතවන කාලය පැය වලින් හොයන්න. එතකොට මොකද මේ කියන්නේ රටයක් යනවලු පැයට කිලෝමීටර් 30ක වේගයෙන්. අපිට රටයක වේගය දීලා තියෙන කොච්චරද පුතේ? වේගය කියලා කියන්නේ පැයට කිලෝමීටර් 30ක ඒකාකාර වේගයෙන් යනවලු. අපි අහන්නේ මෙම රටේට කිලෝමීටර් 120ක දුරක් ගමන් කිරීමට ගතවන කාලය පැය වලින් හොයන්න. එතකොට පුතේ දැන් අපිට අහන්නේ කාලය. ඒක කාලය ලියනකොට අපි කාලය මේ දකුණු පැත්තට අරගන්න ඕනේ ලියන්න. අපි දැන් මෙතන තියෙන්නේ වේගය පැයට කිලෝමීටර් 30යි. එහෙනම් අපි මේකෙත් ලියනවා පුතේ කිලෝමීටර් 30ක් යාමට ගතවන කාලය කොච්චරද? පැය 1යි. කිලෝමීටර් 30ක් කියන්නේ ගත වෙන්න පැය 1යි. හරිද? අපෙන් අහන්නේ කිලෝමීටර් 120ක් යාමට ගතවන කාලය. හරිද? කිලෝමීටර් 30ක් කියන්නේ පැයක් ගත වෙනවා නම් කිලෝමීටර් 120ක් කියන්නේ කොහොමද බලන්නේ? කිලෝමීටර් 30කට එක පැයයි. එහෙනම් කිලෝමීටර් 120කට කොච්චර පැය ගන්නවද? කිලෝමීටර් 30කට පැයයි කිලෝමීටර් 120කට. ඒක බිංදුවට බිංදුව කැපෙන තුන්වරක් හතරයි. කොච්චරද හම්බ වෙන්නේ? යන්නේ කාලය පැය හතර. දැන් පැහැදිලි ඇති මම හිතන්නේ. කිලෝමීටර් 30ක් යන්නේ ගත වෙන පැයයි නම් කිලෝමීටර් 120ක් යන්න පුළුවන් 30ට එකනම් 120ට. හරිද? දැන් මේ වගේම උතල දුරන් කිලෝමීටර් 30ක් යන්නේ පැය 1යි. කිලෝමීටර් 60ක් යන්නේ පැය 2යි. කිලෝමීටර් 90ක් යන්නේ පැය 3යි. කිලෝමීටර් 120ක් යන්නේ පැය 4යි. හරිද? හරියම හිතෙන් හදන්න පුළුවන්. බලන්න මෙන්න ගොඩක් වේලෙ කියන්න අවශ්‍ය නැහැ. ඔයාලට දීලා තියෙන ඉඩ ප්‍රමාණය වල දන්න පොලින් ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ ඒ ඉඩ ප්‍රමාණය තමයි ගොන්න හදන්න ඕනේ.
එතකොට ඒ ටිකේ ඔගොල්ලෝ පැහැදිලිව පිළිසිදුව එන විදිහට ලියන්න. ඊළඟට තුන්වෙනි ගාන තියෙන පුතේ ලඝු ඝනක ආකාරයෙන් දක්වන්න. ඊළඟට දීලා තියෙන්නේ 3 4 බලය සමානයි 81 කියලා. දැන් පුතේ මේක පෙන්වන්න ලඝු ඝනක ආකාරය. මම පුතාලට මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියන්නම්. පුතාලා දන්නවා දන්නවා 10 වර්ගය නැත්නම් 10 දෙකේ බලය කියන්නේ 100යිනේ. මෙන්න මේ උදාහරණය මතක තියාගත්තොත් පුතාලට ඕනම විදිහකට මේක හරවන්න පුළුවන්. 10 දෙකේ බලය 100යි. එහෙනම් අපි ලඝු වලින් ලඝු 100 10 පාදය කියන්නේ කීයද? 2යි. දැන් අපි මොකද කරන්නේ? ලඝු මේ උත්තරේ ගන්නවා මෙතෙන්ට. මේක තමයි පාදය. මේක පාදය. දැන් මේක බලය. उत्तर लघु सीय उत्तरे मेतन बलय मेकन इंडेक्स बलय इंडेक्स लघु सीय दादेन खरबलियाँ लघु मेतन उत्तरे असूक කියන්නේ කීය පාදයේද මේක තමයි බේස් එක. 3 පාදය සමානයි 4යි. කාර්යයෙන් මේක ඉන්නේ 81 කියන්නේ 3 4 බලය. 81 කියන්නේ 3 4 බලය. ඒකයි දැන් පැහැදිලිද? මේක හොඳට මතක තියාගන්න. මේක මතක ඉන්නේ ඔය දන්නා 10 දෙකේ බලය කියන්නේ 100යි කියලා. දැන් ලඝු 100 10 පාදය කියන්නේ 2යි. ඊළඟ ගණන් බලමු. හතරයි විදියට 4x तो 4x 2x වලින් බෙදලා එන ගාණකින් වැඩි කරන්න ඕනේ. 4x 2x වලින් බෙදුවාම කීයදෙන් පුතේ x වලට x කැපෙනවා. 4ට 2ව 2යි 2වරක් 1 2යි. දැන් 4x 4x වලින් බෙදුවා මේකට මේක කැපෙනවා. ඉතුරු වෙන්නේ 1යි. එහෙනම් උත්තරේ එන්නේ පුතේ 1 බෙදීම 4x. පුතාලා දෙක පැහැදිලි ඇති. උත්තර වෙන ගාණක් ආවොත් පුතාලා අපි හිතමු මෙතන ආවා කියලා 18යි මෙතන 6යි තව එකක් ආවා 2යි ඔහම වුණත් පුතාලට ඕනනම් අර මෙතන අර බෙදීමේ ක්‍රමයෙන් පුඩා පුදු ගුණාකාරය සොයන්න පුළුවන්. මේක එහෙම දෙන්න දෙයක් නැහැ. එක සැරේම අපිට හදන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු පස්වෙනි ගාන. පස්වෙනි ගාන රූපයක් දීලා තියෙනවා පුතේ. මෙන්න මේ කෝණය හොයන්න කියලා දීලා තිනෝ. මේක අංශක 120යි කියලා දීලා තිනෝ. A C D A. උතලට කියලා තිනෝ රූපේ D යටි තොරතුරු ඇතුලෙන් D B C හි විශාලත්වය. D B C හි. D B C හි. මෙන්න මේ කෝණේ විශාලත්වය හොයන්න කියලා තිනෝ. මේක පුතේ කල දෙකකට හොයන්න පුළුවන්. උතල දන්නවා. එක
මේ ක්‍රම දෙකෙන් ඕනම එකකට පුතේ ඔයාලට හදන්න පුළුවන්. හරිද? දැන් අපි මෙතන මෙහෙම ගත්තොතින් බාහිර කෝණය කියන්නේ අංශක 120 සමාන වෙනවා. බාහිර කෝණය සමාන වෙනවා මේ දෙකේ එකතුවට. ඒ කියන්නේ අංශක 90 ගන්න ඔයාලට හොයන්න කියන්නේ DBC කෝණය. DBC කෝණය. එතකොට DBC කෝණය කියලා කියන්නේ පුතේ මොකද්ද? අංශක 120 න් අංශක 90 අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ අංශක 30යි. හිතලට පැහැදිලි ඇති. මේව හදන්න පුළුවන් ඕනනම් මේ කෝණය 120 නිසා මේ කෝණය හොයන්න පුළුවන් 120 180 120 අඩු කරාම 60යි. මේක 60යි මේක 90යි. එතකොට 90යි 60යි කියන්නේ කීයද පුතේ? 90යි 60යි කියන්නේ 150යි. එහෙනම් කෝණ තුනේම එකතු 180යි. එහෙනම් DBC කෝණය කියලා කියන්නේ 180 න් 150ක් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ අංශක 30යි. මේ ක්‍රම දෙකෙන් ඕනම එකකට ඕනම ක්‍රමයකට පුතාලට හදන්න පුළුවන්. හරිම ලේසි පුතේ මුල් ගණන් 25 පැයක කාලයක් තියෙන්නේ. ඉතාලම ලේසියෙන් ඔබලට මේ ලකුණු 50 ගන්න පුළුවන්. ඊළඟට බලන්න ඊළඟ ගාන 6 වෙනි ගාන. ආයිනිකාන දීලා තියෙන පුතේ එක්තරා වැඩක් නිම කිරීමට මිනිසුන් 10 දිනකට දින 8ක් අවශ්‍ය වේයි ඇස්තමේන්තු කර ඇත. දින 5කින් එම වැඩේ නිම කිරීමට කොපමණ මිනිසුන් ගණන යොදාගත යුතුද? දැන් මොකද කියලා තියෙන්නේ? යම් වැඩක් නිම කරන්න මිනිසුන් 10 දිනකට යනවලු දින 8ක්. හරිද? අපේ අහන්නේ මේක දින 5කින් නිම කරන්න මිනිසුන් කී දෙනෙක් ඕන වෙනවද කියලා. මේක ක්‍රම දෙකකට හදන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම බලමු. දැන් අපි අහන්නේ මිනිසුන් ගණනේනේ. නෑ මිනිසුන් ගණන මේ පැත්තට එන්න ලියන්න ඕනේ. හරිද? මම ඉස්සෙල්ලත් කිව්වා අපිට හොයන්න තියෙන දේ අපිට මේ පැත්තේ තමයි අපි ඔක්කොම සිදු කරගෙන යන්නේ. ඒක නිසා මිනිසුන් ගණන මේ පැත්තට ගන්නවා. ඒ කියන්නේ දින 8ක් කින් වැඩි ඉවර කරන්න අවශ්‍ය වෙනවා මිනිසුන් 10 දෙනෙක්. හරිද? දැන් පුතාලගෙන් අහන්නේ දින 5කින් මේ වැඩේ නිම කරන්න මිනිසුන් කී දෙනෙක් අවශ්‍ය වෙනවද කියලා. අපි ඉස්සෙල්ලම බලමු දින 1කින්. දින 1ක් ගියොත් කොච්චර මිනිස්සු අවශ්‍ය වෙනවද කියලා පුතාල දන්නවා. දින 8ක් වැඩ කරන්න මිනිසුන් 10 දෙනෙක් වෙනවා නම් 1 දිනක් කරන්න තව ගොඩාක් මිනිසුන් ඕනේ වෙනවා. කොහොමද? අපිට ඕන වෙනවා මිනිසුන් 10 වැඩි කිරීම 8ක්. ඒ කියන්නේ මිනිසුන් 80 දෙනෙක් ඕනේ. දින 1කට මේ වැඩේ නිම කරන්න මිනිසුන් 80 දෙනෙක් ඕනේ. අපෙන් අහන්නේ දින 5ක. දැන් දින 5ක ගිනම් මීට වඩා අඩු වෙන්න ඕනේ මිනිසුන් ගන්න. අපි කරන්නේ දින 5ක දි බලන්න පහෙන් බෙදෙනවා. පස්සරක් 1යි, පස්සරක් 1යි 16. එහෙනම් දින 5ක දි වැඩ නිම කරන්න මිනිසුන් 16 දෙනෙක් ඕනේ. ඔය එක ක්‍රමයක්. තව ක්‍රමයක් තමයි පුතේ. දැන් තාලක මේක පැහැදිලි ඇති. හරිද? දින 8ක් කින් වැඩේ නිම කරන්න මිනිසුන් 10 දෙනෙක් ඕනේ. එක දිනයකින් කරන්න මිනිසුන් 80ක් ඕනේ. දැන් දින 5කින් නිම කරන්න 80 වෙනවා 5. මිනිසුන් 16. අනිත් ක්‍රමේ තමයි පුතේ මේක. දැන් පුතාලා ඉගෙනගෙන තිනවා මිනිස් දින ගන්න. මිනිස් දින ගන්න හොයන්න කොහොමද අපි? මිනිසුන් ගණන වැඩි කිරීම දින ගන්න. හරිද? එහෙනම් මේ වැඩේ කරන්න යන මිනිස් දින ගන්න කොහොමද හොයන්නේ? මිනිසුන් 10යි දින 8යි. එහෙනම් මේකට යනවා මිනිස් දින 80. හරිද? මිනිස් දින 80. දැන් ඒ වැඩේ නිම කරන්න. දැන් අපිට ආවෝ කියලා තියෙන්නේ මොකද්ද? අපෙන් අහනවා මේ මිනිස් දින ගානම කරන්න. මේ මිනිස් දින ගානම කරන්න දින 5ක් ඇතුළත. මේ මිනිස් දින ගාන වැඩේ ඉවර කරන්න දින 5ක් ඇතුළත මිනිසුන් කොච්චර ඕනේද කියලා. දැන් මේකටම අපෝ ආදේශ කරන ඒ ගණන. දැන් කොච්චර මිනිස් දින 80යි. හරිද? මිනිස් දින 80යි. මිනිස් දින 80යි. අපෙන් අහන්නේ මිනිසුන් ගණන දින 5යි. හරිද? එහෙනම් මිනිසුන් ගණන කොහොමද ගන්නේ? 80 බෙදන්න ඕනේ 5ෙන්. පස්සරක් 1යි, පස්සරක් 1යි 16. එහෙනම් මිනිසුන් ගණන වෙන්නේ 16. පුතාලට මේකට දාලා හදන්න පුළුවන්. එහෙම නැත්නම් අර ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් අපි විතර ක්‍රමයටම හදලා ලියන්නත් පුළුවන්.
දැන් ගොඩක් වේලෙ කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. හරිම පොඩි ඉඩක් තියෙන පුතාලට ඒ ගාන හදන්න. එතකොට දැන් මේකේ ලකුණු හම්බෙන්න පුතේ. මේ මිනිස් දින ගාන හිවට ලකුණක් හම්බ වෙයි. මිනිස් උනේ උත්තරේ හිවට ලකුණක් හම්බ වෙයි. එහෙමයි ලකුණු දෙදලා තියෙන්නේ. ඒක පුතාලට හොඳට පැහැදිලි ඇති. අපි ඊළඟ ගාන බලමු. प्रकाशन देखे बीजे प्रकाशन देखे कुडा पोदु गुणाकार स्वयं कुडा पोदु गुणाकार स्वयं लेसी क्रमे पुते मे देखा හරිද එකක් එකකින් එකක් ලියාගෙන මේ වගේ අපි සාධක එන විදිය ලියමු දැන් 2x කොහොමද යදෙන්නේ 2 වැඩි කිරීම x වැඩි කිරීම y දැන් මෙහෙම ලියනකොට පුතේ පුතාලා මෙතන මේ වැඩි මේ x එක කැපිටල් x ගන්න යන්න එපා දැන් පුතාලා මෙහෙම ලිව්වොත් 2 වැඩි කිරීම y දැන් මේක පැහැදිලිද පුතේ මෙහෙම ලියන්න එපා පුතාලා x එක ලියන්න හැමතිස්සෙම සිම්පල් x ලියන්න නැත්නම් මේක පැටලෙනවා හරිද එතකොට 2xy දැන් මේක ලියනකොට පුතේ 4 දැන් 4 වල ගන්නවනේ 4 කියලා කියන්නේ දෙවරක් 2 මේක ප්‍රථම සාධක වලින් ගිහම දෙවරක් 2 මේක 4 වෙනකොට අපිට ලියන්න පුළුවන් 2 2 බලය කියලා මෙතන ලියන්න යන්න එපා 2 2 වැඩි කිරීම 2 එතකොට පුතාලට ඒක පැටලෙනවා මෙතන ලියන්න පුතේ වැඩිම බලයෙන් අපි හොයන්න ඕනේ අර 2 2 බලය අපි ලියනවා වැඩි කිරීම y වර්ගය දැන් මොකද අපි කරන්නේ ඊට පස්සේ අපි කුඩා පොදු ගුණාකාරයට මොකද ගන්නේ මේ වගේ තියෙන වැඩිම බල ඉස්සෙල්ලා බලන්න සංඛ්‍යාව 2 තියෙනවා 2 2 බලය තියෙනවා එහෙනම් අපි 2 2 බලය ගන්නවා මෙතන x තියෙනවා මෙතන x නැහැ එහෙනම් අපි x උත් ගන්නවා ඊළඟට මෙතන y තියෙනවා මෙතන y 2 බලය තියෙනවා එහෙනම් වැඩි බලය මේක y 2 බලය ඔන්න ඔය ටිකේ ගුණිතය තමයි කුඩා පොදු ගුණාකාරයේ විදිහට එන්නේ කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ ඉස්සෙල්ලාම අපි ලියන 2 2 බලය ඊළඟට x වැඩි කිරීම y වර්ගය. ඒ කියන්නේ දෙවරක් දෙක 4යි x y වර්ගය. ඕක තමයි පුතේ කුඩා පොදු ගුණාකාරය. මෙහෙම ලියාගත්තාම ලේසි. නැත්නම් 2 වැඩි කිරීම 2 කියලා ලියාගත්තොත් පුතාලට මෙතන 1 2 ගණීමේ උත්තරේ. මෙහෙම ලියන්න එපා. මෙතන වැඩිම බලය එන විදිහට මේක දර්ශකයක් එක්ක ලියන්න. එතකොට ඒක පැහැදිලි. දැන් මතක තියාගන්න පුතේ ඔයගොල්ලෝ papers 3 4ක් අරන් බලන්න. ඒ papers 3 4ෙම පළවෙනි ගාන එකම යාතිය. දෙවෙනි ගාන එකක්, තුන්වෙනි ගාන එකක්. දැන් මේ රටාව ඉගෙන ගත්තොත් පුතාලට හරිම ලේසි. මේ වගේ ගණන් තමයි හැම paper එකම මුල් ගණන් 25ට එන්නේ. එතකොට අපි ඊළඟ ගාන බලමු. වර්ගමූලය හොයන්න තියෙන. හරිද? පහත දී ඇති අගයන් අතුරින් වර්ගමූල 32 හි පළමු sannikarshane හොයන්න. පළමු sannikarshane. පළමු sannikarshane හොයන්න කියලා තියෙනවා. උත්තර 4ක් දීලා තියෙනවා. මේ වගේන් තෝරන්න කියලා. 5.2, 5.3, 5.7, 5.9. මෙන්න මේ 4ෙන් උත්තරයක් තෝරන්න කියලා තියෙනවා. කොහොමද පුතේ මේක හදන්නේ දැන් බලන්න අපි අහන්නේ වර්ගමූල 32 හරිද දැන් පුතාලට එක ක්‍රමයක් තමයි මොකද්ද මේ වගේ ඔක්කොම වර්ග කරගෙන යන්න ආසන්න උත්තරය හොයන්න ඒ කියන්නේ 5.2 5.2 න් වැඩි කළ උත්තරය ගන්නවා 5.3 5.3 න් වැඩි කළ උත්තරය ගන්නවා 5.7 5.7 න් වැඩි කළ උත්තරය ගන්නවා 5.9 5.9 න් වැඩි කළ උත්තරය ගන්නවා එයින් වඩාත්ම ආසන්නම තියෙන 32 ට ආසන්නම තියෙන ගාන තමයි උත්තරේ විදිහට ගන්නෙ. දැන් ඊට වඩා ලේසි ක්‍රමයක් මම කියලා දෙන්නම්. දැන් පුතාලට එක සැරේනේ 32 වර්ගමූලය කිව්වහම දැන් අපි බලමු මේක තියෙන්නේ මොන පූර්ණ වර්ග දෙක අතරද කියලා. දැන් පුතාලා දන්න පූර්ණ වර්ග. අපි දන්න එක්වරක් 1යි, දෙවරක් 2 4යි, තුන්වරක් 3 9යි, හතරවරක් 4 16යි, හතරවරක් 5 25යි, හයවරක් 6 36යි. දැන් මෙතන තියෙන්නේ 32. එහෙනම් පුතේ 32 පිහිටන්නේ 25යි 36යි අතරනේ. එහෙනම් 25යි 36යි අතර. එහෙනම් අපිට එන්න ඕනේ 5.0 ගාන. ඒක මේ උත්තර හතරෙම තියෙනවා. 5 5 5 5.
හරිද එහෙනම් අපිට මේ දශම ස්ථානය තමයි හොයන්න ඕනේ දැන් බලන්න එක කොහොමද හොයන්නේ කියලා දැන් 32 පිළිගන්නේ කීයයි කීයයි අතරද 32 පිළිගන්නේ වර්ගමූල 25යි වර්ගමූල 36යි අතර ඒ කියන්නේ කීයද 5යි 6යි අතර දැන් මේ ඔක්කොම ලියන්න යන්න එපා පුතාලාම මේ ක්‍රමය කියලා දෙන්නේ හරිද එතකොට දැන් අපිට හොයන්න ඕනේ මේ මේක පිළිගන්නේ කොහොමද කියලා දැන් බලන්න දැන් මේ මැද අගේ අපි ගත්තොත් දැන් මේ දෙකේ වෙනස බලන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලාම හොයන්න මොන පූර්ණ වර්ග හතරද තියෙන්නේ හරිද මේ උත්තර නොදුන්නත් පුතාලට මේ ක්‍රමය හොයන්න පුළුවන් එතකොට 32 තියෙන්නේ 25 36 අතර එහෙනම් වර්ගමූල 32 තියෙන්නේ වර්ගමූල 25යි වර්ගමූල 36යි අතර ඒ කියන්නේ 5යි 6යි අතර දැන් බලන්න මේ පැත්තරද වඩා ළඟ මේ පැත්තරද වඩා ළඟ කියලා ඒක බලන්න මේකෙන් මේකේ වෙනස බලන්න 32 න් 25ක් අඩු කරනවා ඒ කියන්නේ වෙනස අපි බලන්න මේ සංඛ්‍යා දෙකේ වෙනස 25 න් 32ට 7ක් තියෙනවා මේ දෙක අතර වෙනස 32 න් 36 වෙනස කොච්චරද 4යි 36 න් 32 අඩු කරාම 4යි 32 න් 25ක් අඩු කරාම 7යි එහෙනම් වෙනස අඩු මොන පැත්තද වෙනස අඩු මෙන්න මේ පැත්ත එහෙනම් අපි මේ මැද අගය 5.5 විදියට ගත්තොත් 5.5ට වඩා වැඩි අගයක් 5.5ට වඩා වැඩි අගයක් එන්න ඕනේ වර්ගමූල 32. එහෙනම් 5.5ට වඩා වැඩි අගයක් තියෙන්නේ මේක කොයිකද? අපිට නම් මේ දෙකයි කරන්න පුළුවන්. මේ දෙක අපිට බලන්න අවශ්‍ය වෙන්නේම නැහැ. අපිට බලන්න ඕනේ නම් 5.7යි 5.9යි. ඒ දෙකෙන් කොයිකද වඩා ළඟ කියලා. ඒකෙන් කොහොමද කරන්නේ අපි? අපි බලන 5.7 5.7 න් වැඩි කරමු. හරිද? 5.7 වැඩි කරනවා 5.7. පසරක 35න් 5 3ක් කිදිරි. පසරක 5 25යි 3යි 28යි. 4ක 7 49න් 9. 4ක් කිදිරි. 4ක 5 35යි 4යි 39යි. 9යි. 9යි 5යි 14යි. 8යි 1යි 9යි 3යි 12යි. 2යි 1යි 3යි. දශම ස්ථාන දෙකෙන් කරනවා 32.49යි 9. දැන් මේක තමයි පුතේ දැන් 5.9 5.9 වැඩි කරාම මීට වඩා වැඩි ගන්නක් නෙන්නේ. ඒ කියන්නේ 32ට මේක තමයි ළඟ මේකට වඩා. එහෙනම් මේක තමයි උත්තරේ. පුතාල පොඩි සැකයක් හරි කියනවා නම් මෙන්න මේකත් ඕනනම් වැඩි කරලා බලන්න. 5.3. හරිද? 5.3. 5.3. පස්සරත් තුන 15න් 5කට කිතුලි. පස්සරත් 5 25යි 26යි. 3වරත් තුන 9යි. 3වරත් 5 15යි. එතකොට 9යි. 5යි 5 10යි. 6ක 7යි 1යි 8යි 2යි. හරිනේ? එතකොට 28යි දශම බිංදුවයි 9යි. 3වරත් තුන 9යි. 3වරත් 5 15යි. පස්සරත් තුන 15න් 5කට කිතුලි. පස්සරත් 5 25යි 26යි. 9යි. 5යි 5 10යි. 6ක 7යි 1යි 8යි 26යි දශම බිංදුවයි 9යි. දැන් බලන්න අපි දැන් සොයන්න තියෙන්නේ කීයද? අපිට සොයන්න තියෙන්නේ වර්ගමූල 32නේ. හරිද? අපි 32 ගමු. එතකොට 32 වඩා ළඟ දැන් මේ අඩු වගේ කීයද? 28.09. අපිට ආවේ මෙතන 32.49. දැන් බලන්න මේ දෙකෙන් වඩා ළඟ. මේ දෙකෙන් වඩා ළඟ කොයිකද 32ට? 32ට මේකද වඩා ළඟ? මේකද වඩා ළඟ? දැන් බලන්න මේක මේ දෙකේ වෙනස කීයද? 0.49. 32 ඉඳලා 32.49ට මේකෙ වෙනස 0.49. මේක බලන්න 32 න් අඩු කරන්න තියෙන්නේ 28.09. එතකොට 10 න් 9ක් 1යි 9යි 3.9යි 1. හරිද? මේ දෙක කොච්චරද? 3.9යි 1. 9 1 10යි. හරිද? දැන් බලන්න වෙනස අඩු මොකද්ද? වෙනස අඩු 0.49. ඒ කියන්නේ 32.49 වර්ගමූලය තමයි අපිට එන්නේ. එතකොට 32.49 වර්ගමූලය කියන්නේ අපේ උත්තරේ ඉන්නේ 5.7. දැන් පුතාලට ඒක පැහැදිලි ඇති. දැන් මේක පුතාලට මේ ක්‍රමේ මීට කලින් අහලා නැත්නම් මම පුතේ මේ වර්ගමූලයේ සවන වීඩියෝ එකක් මීට කලින් කරලා ඇති. පුතාල ඒක බැලුවොත් මේ ක්‍රමේ හොඳට පිටද යනවා. එතකොට අපි මෙච්චර කාලයක් යන්නේ නැහැ. මේක බලපු ගමන් පුතාලට මේක ඉන්නේ 25 26 අතරේ. එහෙනම් 5.5ට වඩා වැඩි අගයක් කියන එක එක සැරේ බලා ගන්න පුළුවන්. එතකොට අපිට බලන්න වෙන්නේ මේ අගයන් දෙක විතරයි. ගොඩක් වෙලාවට එක අගයක් වැඩි කර ගමන් අපිට උත්තරය ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. දැන් මම හිතන්නේ පුතාලට මේ ක්‍රමේ පැහැදිලි ඇති. දැන් මේක සටහන් කරගන්න.
පුතේ 9 වෙනි ගණන අපි බලමු 9 වෙනි ගණනේ පුතාලට මෙම ඍජුකෝණික ත්‍රිකෝණයක් දීලා තියෙනවා ඍජුකෝණික ත්‍රිකෝණයක් දීලා තියෙනවා ඒ ඍජුකෝණික ත්‍රිකෝණය මේක මේ කර්ණයේ දීලා තියෙන සෙන්ටිමීටර් 5යි මේ පාරේ සෙන්ටිමීටර් 4යි මේ පාරේ සෙන්ටිමීටර් 3යි මේක සෙන්ටිමීටර් 5යි මේ කෝණය දීලා තියෙනවා තීටා කියලා පුතාලගෙන් අහනවා රූපයේ දී ඇති තොරතුරු ඇතුලේ cos තීටා හි අගය හොයන්නේ cos තීටා වල අගය හොයන්නේ කියලා තියෙනවා දැන් පුතාලා දන්නවා කොහොමද මේ ත්‍රිකෝණික ත්‍රිකෝණයක cos තීටා sin තීටා tan තීටා ලියන්නේ කොහොමද කියලා කොහොමද පුතේ cos තීටා ලියන්නේ cos තීටා මොකද්ද අපි දන්නේ කොහොමද cos තීටා කියලා කියන්නේ පුතේ බද්ධ පාදේ ඒ කියන්නේ තීටා වලට බද්ධ පාදේ කියන්නේ මේ පාදේ cos තීටා කියන්නේ බද්ධ පාදය වෙදීම කර්ණය හරිද බද්ධ පාදය කියන්නේ කීයද සෙන්ටිමීටර් 3යි කර්ණය කියන්නේ සෙන්ටිමීටර් 5යි මම මෙතන සෙන්ටිමීටර් කියන්නේ ඇයි සෙන්ටිමීටර් වලට සෙන්ටිමීටර් කැපිලා යන නිසා හරිද ඒ කියන්නේ අපිට එන්නේ භාගයක් විතරයි හරිද cos තීටා කියන්නේ 3 බෙදීම 5 ඔයාලට ඕන නම් මේක දශමකට දාන්න පුළුවන් 3ට නෑ දශමකට 30ට අසරක් 6යි හරිද ඔහොම දාන්නත් පුළුවන් දැන් අපි පුතාලා හිතන්න පුතාලට sin තීටා හොයන්න කියලා දීලා තියෙනවා කියලා sin තීටා හොයන්න කිව්වොත් මොකද කියන්නේ sin තීටා කියන්නේ පුතේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය සම්මුඛ පාදය බෙදීම කර්ණය මේ කියන්නේ කීයද සම්මුඛ පාදය කියන්නේ 4යි කර්ණය කියන්නේ 5යි එහෙනම් sin තීටා කියන්නේ 5ෙන් 4යි පුතාලා දීලා තියෙනවා tan තීටා tan θ කියන්නේ මොකද්ද tan θ කියන්නේ සම්මුඛ පාදය බෙදීම වද්ද පාදය tan θ කියන්නේ සම්මුඛ පාදය බෙදීම වද්ද පාදය ඒ කියන්නේ සම්මුඛ පාදය කියන්නේ 4යි වද්ද පාදය කියන්නේ 3යි ඔන්න ඔය විදිහට තමයි දැන් මේ cos θ දුන්නත් sin θ දුන්නත් tan θ දුන්නත් මේ ක්‍රමෙන් තමයි හොයන්නේ ඒක හොඳට මතක තියාගන්න මේක මේ මේ කෝණයට අදාළව තමයි පුතේ ගන්නෙ. මේ කෝණයට අදාළව මේක බද්ධ පාදේ. දැන් පුතාලට මේ කෝණය දීලා තිබුණා කියලා හිතන්න. දැන් මේ කෝණයට අදාළ බද්ධ පාදේ මේක. හරිද? මේ කෝණයට අදාළව තමයි අපි ඒකේ බද්ධ පාදය ගන්නෙ. අපි 10 වෙනි ගාන බලමු. දහවෙනි ගානේ තියෙන පුතේ කුලක ගාන. A සහ B යනු තන දීලා තියෙනවා A සහ B යනු NA සමානයි 5යි NB සමානයි 7යි N A මේලේ B සමානයි 10යි කියලා. ඔන්න ඔය අගයන් තුන දීලා තියෙනවා. A සහ B යනු NA 5යි NB 7යි N A මේලේ B සමානයි 7 නම් අපෙන් අහනවා n a ඡේදනය b a ඡේදනය b හි අගය හොයන්න තියෙනවා අපිට හොයන්න කියලා තියෙන්නේ n a ඡේදනය b හි අගය දැන් බලන්න පුතේ දැන් පුතාලට සූත්‍රයක් කරලා ඇති සූත්‍රයක් කරලා ඇති මොකද සූත්‍රය මේව සම්බන්ධ සූත්‍රයක් මොකද්ද මේක හොඳට මතක තියාගන්න අපි ලියනවා n a මේලය b සමානයි n a ධන n b ඍණ n a ඡේදනය b මේක හොඳට මතක තියාගන්න පුතේ මේකෙන් ගණන් එනවම හරිද n a මේලේ b කියන්නේ n a ධන n b ඍණ n a ඡේදනය b ඒ කියන්නේ n a කියන්නේ a ට අයව ගන්න b ට අයව ගන්න a මේලේ කියන්නේ a ට b ට කොටම අයව ගන්න මේ මේ කියන්නේ a ඡේදනය b කියන්නේ මේ දෙන්නටම පොදු අවයව ගන්න මේ දෙන්නට පොදු අවයව ගන්න පෙන්වන්නේ. දැන් මේක දීලා තියෙනවා n a මේලේ b. කීයද n a මේලේ b 10යි. n a දීලා තියෙනවා 5යි. n b දීලා තියෙනවා 7යි. අපෙන් හොයන්නේ කියන්නේ n a ඡේදනය b.
अभी मेक मे पत्र एन एन ए छेदने बी के लिए पह धन हत मे पत्र हम दहाया अतः पह दोलहाय दोलहन दहाया देखा एन एन ए छेदने बी के एक एक बी का जेन पदू अवयवती है देखा एन ए छेदने बी के देखा तो पहली है इट पास एक बड़ा सीन गाने पिए ना पुर्दे साधक स्वयं साधक स्वयं के लिए ना एक सार बेरी ना तीस साय एक सार बेरी ना तीस साय दें पुता ना तो का बालक पहल में तो ना कोमो में तो पेन एक सार बेरी ना तीस साय दें वाला का उन्हें ला पुर्दो ही तीस साय किए ने का तीस साय किए ने वार्ड यहाँ पुर्दे का पड़िया गान पुलवा නම් මේක බලක බැල්මට මොකද හිතා ගන්න ඕනේ මේක වර්ග දෙක අතරේ කියලා. ඒ කියන්නේ x වර්ගය ඍණ 6 වර්ගය. 36 කියන්නේ 6 වර්ගය. එහෙනම් 36 කියන තුන මේ විදිහට. මම දැන් මේක වර්ග දෙක අතරේ. කොහොමද අපි වර්ග දෙක අතරේ සාධක ලියන්නේ? පුතාලට කරලා ඇති a වර්ගය ඍණ b වර්ගය. a වර්ගය ඍණ b වර්ගය කියන්නේ මොකද පුතේ? a ධන b a ඍණ b හරිද මේ දෙක එකතු කරනවා මේ දෙකේ අන්තරය ගන්න. මෙන්න මේක අපිට ලියන්න පුළුවන් බොහොම x වර්ග ඍණ 6 වර්ගය කියන්නේ x ධන 6 x ඍණ 6. ඔච්චරයි. ඊගෙන ඉතින් අපරයක්ක් යන්න ඔබලු මේ ගානක් හදන්න. x වර්ග ඍණ 6 වර්ගය කියන්නේ x ධන 6 x ඍණ 6. ඊට පස්සේ කියනවා පුතේ දොළොස්වෙනි ගානේ මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ලොතරැයි පත් 100ක් පමණක් නිකුත් කළ ලොතරැයියකින් ලොතරැයි පත් 35ක් කාන්තාවක් විසින් මිලදීගෙන ඇති අතර ඉතිරිය පිරිමින් විසින් මිලදීගෙන ඇත. දිනුම් වැඩිමේදී එක් ජයග්‍රාහකයෙකු පමණක් තෝරාගනු ලබන්නේ නම් ජයග්‍රාහකයා පිරිමියෙකු වීමේ සම්භාවිතාව කුමක්ද? මොකද්ද මේ කියලා තියෙන්නේ? මොන තියෙනවද ලොතරැයි 100ක්. හරිද? ලොතරැයි 100ක් තියෙනවා. මේ ලොතරැයි 100ෙන් අරගෙන තියෙන කාන්තාවන් සහ පිරිමින් දෙගොල්ලොම හරිද කාන්තාවන් අරන් තියෙන කොටසක් පිරිමින් අරන් තියෙන කොටසක් කාන්තාවන් කොච්චර අරන් තියෙනවද කාන්තාවන් අරන් තියෙන 35ක් මේ ලොතරැයි 10ෙන් 35ක් අරන් තියෙන කාන්තාවන් එතකොට අපෙන් අහන්නේ මොකද්ද දිනුම් ඇදීමේදී එක් ජයග්‍රාහකයෙකු පමණක් තෝරා ගන්න ලබන්නේ නම් ජයග්‍රාහකයා පිරිමියෙකු වීමේ සම්භාවිතාව එන පිස්සෙල්ලම හොයනකොටේ කොච්චර පිරිමි සංඛ්‍යාවක් يعني මිනිසුන් කී දෙනෙක් මේ ටිකට් අරන් තියනවද කියලා කොහොමද හොයන්නේ ඔක්කොම ලොතරැයි 100යි හරිද ඔක්කොම 100යි එහෙන් 35ක් අරන් තියෙන්නේ ගහන්නේ එතකොට මොකද වෙන්නේ 10න් 5ක් 5යි 9න් 3ක් 6යි එහෙනම් පිරිමි අරන් තියෙන්නේ ලොතරැයි 65යි පිරිමි අරන් තියෙන්නේ ලොතරැයි 65යි එහෙනම් අපි අහන්නේ මේ තෝරන්නේ එක් ජයග්‍රාහකයෙක්ලු එහෙනම් ඒ ජයග්‍රාහකයා පිරිමියෙකු වීමේ සම්භාවිතාව හරිද ජයග්‍රාහකයා පිරිමියෙකු වීමේ සම්භාවිතාව අපි අහන්නේ පිරිමියෙකු වීමේ සම්භාවිතාව එහෙනම් අපි බලන්න මොකද්ද පිරිමින් ගණන 65යි හරි මේ මෙතන පිරිමින් ගත්ත ටිකට් ගන්න 65යි ඔක්කොම ටිකට් 100යි එහෙනම් 100ෙන් 65 තමයි පිරිමියෙකු ජයග්‍රාහකයා පිරිමියෙකු වීමේ සම්භාවිතාව. දැන් පුතාලගෙන් අහුවොතින් ජයග්‍රාහකයා කාන්තාවක් වීමේ සම්භාවිතාව කියන්නේ 35 බෙදීම 100යි. දැන් මේක පහෙන් බෙදුවොත් පස්සරක් 20යි, පස්සරක් 1යි, 20ෙන් 13යි. 20ෙන් 13යි. පුතාලට ඒක පැහැදිලි ඇති. विस्तम्भ हरिद ए बी के
විස්කම්භය හරිද එතකොට ඒන් වෙයි දැන් ඔයාලට කියන්නේ මොකද්ද සීලක්ෂය වෘත්තය මත පිහිට සීලක්ෂයක් තියනවලු ඕනම තැනක් අපි ගමු වෘත්තය මත පිහිටනවලු දැන් අපි ඒක යා කරමු මොන සීවලට යා කරා හරිද AB සෙන්ටිමීටර් 10ද AB වල දිග දිග AB වල දිග දිග තියෙන සෙන්ටිමීටර් 10යි කියලා CB වල දිග දිග තියෙන සෙන්ටිමීටර් 6යි කියලා CB දිලා තියෙන සෙන්ටිමීටර් 6යි කියලා නම් AC හි දිග ගන්න මෙන්න මේ පාද දිග ගන්න AC වල දිග අපිට උත්තරේ ගන්න AC වල දිග දැන් බලන්න පුතේ ඕනම ත්‍රිකෝණයක් අරගෙන ඒක අපිට පාද දෙකක් දිලා තියෙනවා මේක සෙන්ටිමීටර් 10යි මේක සෙන්ටිමීටර් 6යි කියලා එහෙනම් පුතාලට මතක් වෙන්න ඕනේ දැන් ත්‍රිකෝණයක පාද දෙකක් දීලා ඉතිරි පාදේ හොයන්න දුන්නොත් මේ ත්‍රිකෝණය කුමන වර්ගයේ ත්‍රිකෝණයක් වෙන්න ඕනේද කියලා පුතේ වල දන්නවා මේ ත්‍රිකෝණය අනිවාර්යයෙන්ම මොන වර්ගයේ ත්‍රිකෝණයක්ද මේක පිටුකෝණික ත්‍රිකෝණයක් වෙන්නම ඕනේ හරිද පාද දෙකක දිග දීලා ඉතිරි පාදේ හොයන්න පුතාලට දුන්නොත් අපිට මේක විදුකෝණික ත්‍රිකෝණයක් වෙන්න ඕනේ එහෙනම් දැන් මේක අපි විදුකෝණික ත්‍රිකෝණයක් කියලා පෙන්වන්න ඕනේ ඉස්සෙල්ලම හරිද මේක ඍජුකෝණික ත්‍රිකෝණයක් කියලා පෙන්වන්න ඕනි ඉස්සෙල්ලා කොහොමද මේක ඍජුකෝණික ත්‍රිකෝණයක් කියලා පෙන්වන්නේ දැන් පුතාලා දන්නවා දැන් මේක විස්කම්භයක් නะ හරි පුතා ඒක ප්‍රමේයත් දිලා තියෙන විස්කම්භයක් නะ අනිවාර්යයෙන් මේකේ කේන්ද්‍රයේ පරිධි ආපාතිත කෝණය අංශක 90 වෙන්න ඕනේ මෙහෙම නැත්තම් මෙහෙම ගන්න පුළුවන් හරිද අපි ගන්නවා වෘත්තයක් හරි වෘත්තයක් අරගෙන වෘත්තයේ අපි කේන්ද්‍රය ලකුණු කරලා අපි මේ විදිහට අරගෙන මේක අපි ජායන් දෙක මොමදිනු හරිද දැන් මේ ප්‍රමේය මතක ඇති පුතාල මේක මොකද්ද කේන්ද්‍රයේ ආපාතිත කෝණය සමාන වෙනවා පරිධියේ ආපාතිත කෝණය වගේ දෙගුණයක් ඒ කියන්නේ මේක x නම් මේක 2x අපි හිතමු මේක x ලාගේ 50 නම් මේ කෝණය කීයද වෙන්නේ 100 x ලාගේ 60 නම් මේක 120ක් වෙනවා දැන් පැහැදිලිද අන්නේ ඒ වගේ දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ මේක AOB නම් මේක මෙහෙම අංශක 180 දක්වා ගිහින් තියෙනවා මේ අරයන් දෙක විස්කම්භයක් වෙලා තියෙනවා හරිද එතකොට මේ මේ කෝණය කීයද වෙන්නේ මේ කෝණය වෙන්නේ පුතේ අංශක 180යි එහෙනම් කේන්ද්‍රයේ ආපාතිත කෝණය අංශක 180යි නැත්නම් පරිධි ආපාතිත කෝණය කියන්නේ මේකෙන් භාගය ඒ කියන්නේ අංශක 90යි එහෙනම් පුතාලට මේකේ ලකුණු හම්බ වෙනවා මේක ACB කියලා කියන්නේ ABC කියලා කියන්නේ ත්‍රිකෝණික ත්‍රිකෝණයක් බව අඳුනගත්තොත් ත්‍රිකෝණික ත්‍රිකෝණයක් කියලා ලියුවොත් මේකට ලකුණක් හම්බ වෙනවා. ඒ කියන්නේ පුතාලා මේක අඳුනගත්ත කියන එක. ඊට පස්සේ තමයි අපිට මේක හොයන්න ඕනේ. හරිද? මේක පාදේ හොයන්න ඕනේ. ඒතර මේක 6යි මේක 10යි මේක හොයන්න ඕනේ. ඒකට මොකද්ද අපි දාන්නේ? පයිතගරස් ප්‍රමේය. හරි මේකට අපි පයිතගරස් ප්‍රමේය යොදමු. මොකද්ද පයිතගරස් ප්‍රමේයෙන් කියන්නේ? පයිතගරස් ප්‍රමේයෙන් කියන්නේ ඕනම ත්‍රිකෝණික ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය සමාන වෙනවා බද්ද ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුවට. ඒ කියන්නේ දැන් මේක නะ කර්ණය කියන්නේ පුතේ මේකනේ ත්‍රිකෝණය. කර්ණය කියන්නේ ත්‍රිකෝණයට ඉදිරි පිටින් තියෙන පාදය. මේක තමයි කර්ණය. හරිද? එහෙනම් කර්ණයේ වර්ගය කියන්නේ මොකද්ද? 10 වර්ගය. සමාන වෙනවා ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුවට. ඒ කියන්නේ 6 වර්ගය ධන AC වර්ගය. 6 වර්ගය ධන AC වර්ගය වෙන පයිතගරස් ප්‍රමේය. 100 10 වර්ගය කියන්නේ 100යි 6 වර්ගය කියන්නේ 36යි AC වර්ගය. එහෙනම් පුතේ AC වර්ගය කියලා කියන්නේ මොකද්ද? 100 ඍණ 36. 100 ඍණ 36. කියන්නේ කීයද? 64යි. 10 න් 64 9 3 6යි. එහෙනම් AC කියලා කියන්නේ වර්ගමූල 64. AC කියන්නේ වර්ගමූල 64යි. දැන් පුතාලා අර සමහර ගන්නවා අපි 64 කියන්නේ ධන හෝ ඍණ 8යි කියලා. 64 කියන්නේ 8 වර්ගයනේ. 64 කියන්නේ 8 වර්ගය. එන වර්ගමූල 64 අපිට ධන හෝ ඍණ 8 ගන්න පුළුවන්. නමුත් මේක දිගක් නිසා අපි ගණන් ගන්නේ ධන අගය සෙන්ටිමීටර් 8. දැන් පුතාලට ඒක පැහැදිලියි. දැන් පුතාලට තියෙන ඉඩ ප්‍රමාණය මේ ඔක්කොම ලියන්න ඉඩ මදි ඇති. ලියන්න ඕනේ ABC ත්‍රිකෝණයක කියලා ලියන්න ඕනේ. ඊට පස්සේ පුතාලට මෙන්න මේ ස්ටෙප් දෙක ඕනෙම නැහැ. මේ පේලි දෙක ඕනෙම නැහැ. ඇයි? පුතාලට එක සැරේ දැන් මේකෙන් මේකට උත්තරේ ගන්න පුළුවන්කම තියෙනවා. 10 වර්ගයේ 100යි 6 වර්ගයේ 36යි 100න් 36 කඩු කරාම 64යි. එහෙනම් AC කියන්නේ 64 වර්ගමූලය. හරිද? පොඩි ඉඩක් තියෙන්නේ. මේක කලමනාකරණය කරගෙන පුතාලා දැනගන්න ඕනේ.
අපි අපි තම B E D C කියන සමාන්තර ආශ්‍රය ගත්තොත් sorry සමාන්තර ආශ්‍රය නෙවෙයි හරිද sorry අපි ගත්තොත් මෙන්න මේ රේඛාවයි මේකෙන් කැපිලා තියෙනවා කැපිලා තිබුණාම මෙන්න මේ කෝණේ ඒකාන්තර කෝණය නමුත් අපි බලමු මෙතන 61යි මේ කෝණේ අපි දන්නේ නැහැ හරිද ඒ කෝණ සවා ගන්න පුළුවන් අපි අනිත් පැත්තට බලමු මේකයි මේකයි කැපිලා තියෙනවා මේ රේඛාවේ रेखा अब मैं कौन है वाला बालू फिर मैं देखा कि ये देखा ये काय तूना हाय गला कसी अब इसी तूना मैं देखे आ गए एना अपे मैं इतने कौन है आ गए हो याने कसी आसुने कसी अब इसी तूना आजू कराने अरे जब दहाई तूना खाताई बेचना खातीन देखा पहाड़ मैं क इन्हें पाना सताई गिला तब मैं क हटे काय मैं क දැන් බලන්න මෙන්න මේක බලන්න AB BC AB DC වල බලන්න CD සහ AB කැපලා තියෙනවා මේ රේඛාවේ. එතකොට මෙන්න මේ ඉසෙඩ් අකුර. මේ ඉසෙඩ් අකුරේ මෙතනත් 62යි මෙතනත් 62යි. නම් මේ ඒකාන්තර කෝණ දෙක සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේකයි මේකයි සමාන්තරයි කියලා. පැහැදිලිද? දැන් මේ ඉසෙඩ් අකුරෙන් මේක 62යි මේක 62යි. නම් මේ ඒකාන්තර කෝණ දෙක සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් CD සහ AB සමාන්තරයි කියලා. ඊපස්සේ මේ රේඛා දෙක බලන්න AC සහ BD. AC සහ BD කැපලා තියෙන BC රේඛාවයි. එතකොට මෙන්න මේ හැඩේ ඉසෙඩ් අකුරක් එන්නේ. මෙන්න මේ හැඩේ ඉසෙඩ් අකුරක් එන්නේ. දැන් මෙන්න මේ කෝණ දෙක කීයද? 61යි 61යි. නම් මේකයි මේකයි සමානයි. නම් අපිට කියන්න පුළුවන් මේ රේඛා දෙකත් සමාන්තරයි. එහෙනම් මේ රේඛා දෙකත් සමාන්තරයි. දැන් පුතාලට හැදිනේද? එතකොට එහෙනම් සම්මුඛ පාද සමාන්තර වූ මේ දෙකත් සමාන්තරයි මේ දෙකත් සමාන්තරයි. නම් අපිට කියන්න පුළුවන් AB BC කියන්නේ සමාන්තර ආශ්‍රයක් කියලා. AB BC කියන්නේ සමාන්තර ආශ්‍රයක් කියලා. එහෙනම් දැන් බලන්න මේ සමාන්තර ආශ්‍රයක් නම් මේකේ පැද්දෙන් අපි මේක මේ රේඛාව ඇන්දෝ. හැදෙන ත්‍රිකෝණ දෙක ගැන කියන්න පුළුවන් මොකද්ද පුතාලට? ත්‍රිකෝණ දෙක. දැන් බලන්න මේ කෝණය මේකට සමානයි. මේ කෝණය මේකට සමානයි. අපිට මොකක් තව අඩු අංග සම වෙන්න නම් අපිට ගන්න පුළුවන් මේක පොදු පාදය කියලා. මේ කෝණය මේකට සමානයි මේ කෝණය මේකට සමානයි මේක පොදු පාදය විදිහට ගන්න පුළුවන්. එහෙනම් මොකද අංග සම වෙන අවස්ථාව? කෝකෝපා අවස්ථාව. දැන් පුතාලට එක පැහැදිලි ඇති. කෝකෝපා අවස්ථාව යටතේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන මොන ත්‍රිකෝණ දෙකද? ABC ත්‍රිකෝණයයි ABC ත්‍රිකෝණය හා CBD නැත්නම් BCD ත්‍රිකෝණය. හරිද? මේ ත්‍රිකෝණ දෙක අංග සමයි මොන අවස්ථාවයකටද? ඒකර මේකට ලකුණයි මේකට ලකුණයි වලට හම්බ වෙනවා. මේ මේකට ලකුණයි මොන අවස්ථාවයකටද? කෝකෝප අවස්ථාවයකටද? තලට ඒක පැහැදිලි ඇති. ඊළඟ ගාන බලන්න ඊළඟ ගානේ දීලා තින්නේ මුත්තේ දීලා තිනවා මුත්තේ දීලා තින රූපේ xy යනු o කේන්ද්‍රය වූ උත්තේජයයි o කේන්ද්‍රය වූ උත්තේජයක් දීලා තිනවා අපිට xy කියලා හරිද xy කියලා ජායයක් දීලා තිනවා ඉසෙඩ් ලක්ෂ්‍ය xy මත පිහිටා ඇත්තේ රූපේ දී ඇති පරිදි ඉතින් රූපේ දීලා තින පුතේ මෙතන ඉසෙඩ් තියෙනවා මෙතන අංශක 90 කියන වෙන ලම්භකය හරිද මෙන්න මේ විදිහට දීලා තියෙනවා හරිද එතකොට අපි අහනවා පහත දී ඇති එක් එක් ප්‍රකාශය නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද ඉදිරි ඇති කොටුවේ යොදන්න මෙන්න මෙහෙම දීලා තිනවා පුතාලට මේකෙන් තමයි හරිද වැරදිද කියලා දාන්න කියලා තියෙනවා හරිද මොකක් දීලා තියෙන්නේ පළවෙනි එක දීලා තිනවා xy සමානයි 2xz කියලා දීලා තිනවා අනෙක් එක xoy කෝණය සමානයි 2xoz කෝණය කියලා
මේ දීලා තියෙනවා. මේ මේ දෙක හරිද වැරදිද කියලා මෙතන දාන්න කියලා තියෙනවා. දැන් බලමු මොකද්ද දීලා තියෙන්නේ කියලා. xy කියන එක 2xz. ඒ කියන්නේ xz වගේ දෙගුණයක් xy කියලා පෙන්වන්න කරන්න තියෙන්නේ. දැන් පුතාලා ඒක කොහොමද කරන්නේ? දැන් පුතාලා ඉගෙනගෙන තියෙන ක්‍රමයක් මොකද්ද? වෘත්තයක ජායකට කේන්ද්‍රයේ ඉඳලා ලම්බකයක් ඇඳුවි. වෘත්තයේ ඕනම ජායකට කේන්ද්‍රයේ ඉඳලා ලම්බකයක් ඇඳුවොත් මේ ජාය සමච්ඡේද වෙනවා කියලා. පුතාලට එක මතකයි. වෘත්තයක ඕනම ජායකට කේන්ද්‍රයේ ඉඳලා ලම්බකයකින් මේ ජාය සමච්ඡේද වෙනවා. ඒ කියන්නේ මොකද්ද? x z සමාන වෙනවා z y වලට. x z සමාන වෙනවා z y වලට. එහෙනම් අපිට දැන් මේ xy කොහොමද හදලා තියෙන්නේ? xy හදලා තියෙන්නේ x z ධන z y. හරිද? අපි මේක ලියන්න පුළුවන් x z z y කියන්නේ කීයද? x z මයි. ඒ කියන්නේ මොකද්ද? 2x z. දැන් xy කියන්නේ 2x z. නම් මේක හරියි. දැන් පැහැදිලිද? ඔන්න ඒක. ඊළඟ කො එක බලන්න. අපි ගමනවා x o y කෝණය. x o y කෝණය. මෙන්න මේ කෝණය කියන්නේ 2xoz 2xo ඒ කියන්නේ xoz කෝණය වගේ දෙගුණයක් තමයි මේ xoy කෝණය කියලා පෙන්වන්න තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට කොහොමද ඒක පෙන්වන්නේ? දැන් අපි ගත්තොත් ඉන්පුටේ oxz oxz හා oyzy oyzy ත්‍රිකෝණ සැලකුවොත් හරිද? oxz සහ oyzy ත්‍රිකෝණ සැලකුවොත් මේ ත්‍රිකෝණ දෙක ගැන පුතාලට මොකද්ද කියන්න තියෙන්නේ? මේ ත්‍රිකෝණ දෙක මොකද වෙන්නේ? අපිට කියන්න පුළුවන් අංග සමයි කියලා. කොහොමද අංග සම වෙන්නේ? දැන් මේක ඍජු කෝණික ත්‍රිකෝණ දෙකක්. පුතාල දන්නවා ඍජු කෝණික ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්න නම් අපිට අවස්ථා දෙකක් තිබුණොත් ඇති. මොකද්ද? කර්ණ පා අවස්ථාව. ඍජු කෝණික ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්න කර්ණය සහ පාදය. හරිද? මේ පාදය බලමු මොකද කියලා. දැන් කර්ණය කියන්නේ මොකද්ද? කර්ණය කියන්නේ මේ කුර්තේ අරයන් දෙක. එහෙනම් අපි දන්නවා මේ දෙක සමානයි. මේ දෙක සමානයි. ඊට පස්සේ අපි දන්නවා දැන් අපි ඉස්සෙල්ලා කිව්වා මේ ජාය සමච්ඡේද වෙනවා කියලා. මේක සමච්ඡේද වෙනවා. පුතා මේ කර්ණ පාවස්තාව නැතිවත් උනත් අපිට අංග සම කරන්න පුළුවන්. අනිත් එක මොකද්ද? මේක පොදු පාදය. මේක පොදු පාදය. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. ඒ වගේම කර්ණ පාවස්තාවෙත් කර්ණයයි පාදයයි සමානයි. හරිද? දැන් මේ අපි තමු දැන් මේක අංග සම නම් මේකට අනුරූප කෝණය මේක, මේකට අනුරූප කෝණය මේක. එහෙනම් මේ කෝණ දෙකත් සමානයි. ඒ කියන්නේ xoz කෝණය සමානයි zoy කෝණයට. එහෙනම් xoz කියන්නේ මොකද්ද? xoy කෝණයෙන් භාගයක්. තව විදිහට කිව්වොත් xoy කෝණය කියලා කියන්නේ දෙගුණයක් xoz. ඒ කියන්නේ මේක. දැන් මේක පුතාලට පැහැදිලි ඇති. කොටස් සටහන් කරගන්න. ඊට පස්සේ පිටේ දීලා තියන්නේ මෙහෙම කියලා තියෙනවා. රූපේ ඒ වෙනි වගේ රූපයක් දීලා තියෙනවා පුතාලට. මෙතන P, මෙතන Q, මෙතන A, මෙතන B. හරිද? දීලා තියෙන්නේ මොකද්ද? රූපේ AB මගින් ප්‍රදීපාගාරයක්ද? AB මගින් ප්‍රදීපාගාරයක්ද? P හා Q මගින් කුඩා බෝට්ටු දෙකක් දැක්වේ. P බෝට්ටුවේ සිටින පුද්ගලයෙක් අංශක 30ක ආරෝහණ කෝණයකින් දීලා තියෙන ප්‍රදීපාගාරයේ මුදුනවන B නිරීක්ෂණය කරයි. අනිත් එක දීලා තියෙනවා B හි සිටින පුද්ගලයෙක් අංශක 20ක අවරෝහණ කෝණයකින් Q බෝට්ටුව නිරීක්ෂණය කරයි. D යටි රූපයේ මෙම තොරතුරු නිරූපණය කරන්න. මේ තොරතුරු මේ රූපේ නිරූපණය කරන්නද නිරීක්ෂකයන්ගේ උසවල් නොසලකා හරින්න. දැන් මොකද්ද කියලා තියෙන්නේ? අපි ඊට මෙන්න මෙතන තමයි මේ මෙත වලිහ බලන එක කියන අයින්නේ මෙතන මෙන්න බෝට්ටු දෙක. මොකද ඉස්සෙල්ලම අපි අඳින්න ඕනේ කියලා තියෙනවා P බෝට්ටුවේ සිටින පුද්ගලයෙක්. අපි ඊට මෙන්න P බෝට්ටුවේ ඉන්න පුද්ගලයා. පුද්ගලයා අංශක 30ක ආරෝහණ කෝණය. දැන් මෙයා බලනෝ මේ ප්‍රදීපාගාරයේ මුදුන. හරිද? කොච්චරද වань ආරෝහණ කෝණයකින්. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙන්න මේ කෝණය අපිට දීලා තියෙනවා අංශක 30යි.
මේ කෝණය අංශක 30යි. හරිද? මේ ආරෝහණ කෝණය දැන් මේ උඩ බලනකොට අපි බලන්නේ මේ තිරස් තිරස් රේඛාව විතර මේ පැත්තට ගන්නවා. ඊට පස්සේ මොකද කියලා තියෙන්නේ? බීහි සිග්න පුජ්‍යලයේ දැන් බීහි සිග්න පුජ්‍යලයා බලනෝ මේක දිහා. හරිද? බීහි සිග්න පුජ්‍යලයේ අංශක 20ක අවරෝහණ කෝණයකින් පියු බෝට්ටු නිරීක්ෂණය කරයි. මෙතෙන් ඉඳලා මේ බෝට්ටුව දිහා බලනවලු අංශක 20ක අවරෝහණ කෝණයකින්. ඒ කියන්නේ තිර ඒ කියන්නේ මෙන්න මේ කෝණය අවරෝහණ කෝණයක් කියන්නේ මෙන්න මේ කෝණය. තිරස ඉඳලා මේ පැත්තට. හරිද? අංශක 20ක කෝණයකින්. මෙන්න මේක තමයි පිටේවලට ලකුණු කරන්න තියෙන්නේ. දැන් මේක ලකුණු කරන්න වලට ලකුණු දෙකක් හම්බ වෙනවා. හරිම ලේසි. ඒ කියන්නේ P වල ඉඳලා උඩ බලන පුද්ගලෙක් B දිහා බලන පුද්ගලයා අවරෝහණ කෝණය අංශක 30යි. එතකොට B වල ඉඳලා Q දිහා බලන එක්කෙනෙක්ගේ අවරෝහණ කෝණය අංශක 20යි. මේ රූපේ තමයි අඳින්න තියෙන්නේ. අහනවා AB න්‍යාස AB අහන්න. හරිද? AB න්‍යාසයයි අහන්න. දැන් කොහොමද පුතේ මේක බලාගන්නේ? ඉස්සෙල්ලා බලාගන්න ඕ පුතේ දැන් මේකේ තරම. හරිද? මේකේ තරම මේ න්‍යාස දෙකේ තරම කොච්චරද කියලා අපි හොයාගන්න ඕනේ. දැන් බලන්න මේකේ පේලි අපි ගන්න තරම කොහොමද යන්නේ? පේලි මේ පැත්තට තීරු. හරිද? දැන් මේකේ පේලි 2යි තීරු 1යි. එහෙනම් මේකේ තරම කොහොමද අපි ලියන්නේ? මේ න්‍යාසයේ ඉන්නේ අපිට 2යි 1 න්‍යාසයක්. මේක කොහොමද ලියන්නේ? මේක 1 පේලියයි තීරු 2යි. ඒ කියන්නේ මේක 1යි 2 න්‍යාසයක්. මේක 2යි 1 න්‍යාසයක්. මේක 1යි 2 න්‍යාසයක්. මේක ಗುಣ කරනකොට පුතේ අර මෙන්න මේක අස අතල්ලා බලලා අපි කියනවා මේකට එන්න ඕනේ ಗುಣ කරාම 2යි 2 න්‍යාසයක් කියලා. අපි මේ දෙක ಗುಣ කරාම එන්න ඕනේ 2යි 2 න්‍යාසයක්. ඒක පුතාලා හොඳට තේරුම් ගන්න. හරිද? 2යි 2 න්‍යාසයක් මේක ಗುಣ කරාම ඉන්න ඕනේ. අපි දැන් බලමු ಗುಣ කරන්නේ කොහොමද කියලා. අපි AB කියලා ලියලා A කියන්නේ ඉන්න 2යි 2. ඉන්න 2යි 2. B කියන්නේ ඉන්න 1යි 2. කොහොමද පුතේ මේක වැඩි කරන්නේ? මේක වැඩි කරනකොට අපි ඉස්සෙල්ලාම මේක මේකෙන් වැඩි කරමු. හරිද? දැන් අවයව මෙතන 4ක් අපිට එන්න ඕනේ. එතකොට මෙතෙන් තියෙන්නේ මොකද්ද? ඍණ 2 වැඩි කිරීම ඍණ 1. මෙතෙන් තියෙන්නේ මොකද්ද? ඍණ 2 වැඩි කිරීම 2. ඊළඟ මෙතෙන්ට 2 වැඩි කිරීම ඍණ 1. ඊළඟට 2 වැඩි කිරීම 2. දැන් පුතාලට එක හරියට හැදෙන්නේ. මේ දෙක වැඩි කරනකොට මෙතෙන් තියෙන්නේ ඍණ 2 වැඩි කිරීම ඍණ 1. මෙතෙන් තියෙන්නේ ඍණ 2 වැඩි කිරීම 2. මෙතෙන් තියෙන්නේ 2 වැඩි කිරීම ඍණ 1. 2 වැඩි කිරීම 2. එහෙනම් මොකද වෙන න්‍යාසය අපිට? ඍණ 2 ඍණ 1 වැඩි කරාම 2යි. 2 ඍණ 1 වැඩි කරාම ඍණ 2යි. 2වරක් 2 4යි ඍණ 4යි. 2වරක් 2 4. මෙන්න මේ න්‍යාසෙයි වැඩි කරාම එන්නේ. හරි පුතාලා ඉස්සෙල්ලා මේක තමයි මේ අපිට එන්නේ 2යි 2 න්‍යාසය. වේලි 2යි තීරු 2යි. වේලි 2යි තීරු 2යි. දැන් හිතලාකොට පැහැදිලි ඇති. ඊළඟ ගාන බලමු. කිසිවෙනි ගාන පුතාලට දීලා තියෙනවා මෙන්න මේ වගේ වෘත්තයක් දීලා ඒකේ මේ කෝණය x කියලා දීලා තියෙනවා. මේක 110 කියලා දීලා තියෙනවා. P O හරිද? පුතාලට මොකද මේ කියලා තියෙන්නේ? D ඇති රූපයේ P Q R. P Q R යනු O කේන්ද්‍රය වූ වෘත්තයේ මත පිහිටි ලක්ෂ 3 කි.
रूपे दी ऐसे तोड़ तोड़ ऐसुरे एक्सी अगय सोयन एक्सी अगय सोयन को हम तो होया ने एक्सल आगे दें मेकर संबंध गाना तो इसे लत करा एक्सल आगे को हम तो होया ने दें बलाने मेन्ने लेसी हम बुतान लगाने पुरवा मेन्ने मेक कौन है क्या ने किया ने पुरवा मुकादे बुतान लगा दें मंगे सर इसे लत कंदरे पेन्नु आने हरी मैंने मैं आगे ऐंदोत ना पुताला ते का मताती है हाँ इधर आप मैं का ए बी सी के लगान को या पी क्यू आर के लगान ना का हाँ इधर मैं दिया था पी क्यू आर ओ दें पुताला तो मकाद मैं केंटे रहने मैंने मैं कोने या हम इसे लेके हम मकाद केंटे आप आती तो कोने या फारी दिए आप आती तो कोने में देखूने दें मैं का ना पी क्यू पी ओ आर के ना कोने बलाना කොහොමද ආන්සර් එක 180ට වඩා අඩු කෝණයක්. නමුත් මේකෙදි මොකද වෙලා තියෙන්නේ? මේකේ PR මේම අනිත් පැත්තට ඈත් වෙලා ගිහිල්ලා. එහෙනම් මෙතන POR කෝණය කියලා කියන්නේ පරාවර්ත කෝණයක්. POR කියලා කියන්නේ පරාවර්ත කෝණයක්. හරිද? මේක පරාවර්ත කෝණයක්. හරිද? එහෙනම් POR කෝණය සමාන වෙන්නේ මොකටද? මේක තමයි කේන්ද්‍රීය ආපාතික කෝණය. එහෙනම් මේ පරිධි ආපාතික කෝණය 110යි. ना पीओ आर समान है ना किया देना इक्कसी ये दहाई वागे देखो नहीं आते एक बताना तो पहले दिले मैं केंद्र आपाती तो कौन है मैं का इक्कसी ये दहाई है ना इक्कसी ये दहाई वागे देखो नहीं आता मैं मैं करेंगे एक है ना देसिया विस्सा हाँ इधर मैंने मैं कौन है देसिया विस्सा ना मैं कौन है देसिया विस्सा ना कौन दे एक सोयानी ना पुताल दाना मैं केंद्र वाटा पीटी कौन वाला एक है ना एक्स दाना देसिया विस्सा समान में नोने तुम सिया है तक x දාන 220 මේ කේන්ද්‍රය වටා තියෙන කෝණවල එකතු. එතකොට x කියන්නේ කීයද? 360 - 220. කියන්නේ කීයද මුතේ? 0.6 න් 2ක් 4යි 3 න් 2ක් 1යි. x ලාගය අංශක 140යි. පුතලට ඒක පැහැදිලි ඇති. वृत्तेकिन केंद्रीय कांडया केने वृत्तेकिन कोटसा हरिद एल केंद्रीय उ केंद्रीय कांडया रूपे दी एत एल एम रेखावटत एल एम रेखावटत एल एन रेखावटत समदुरिन एम एन चापय मत पीटन लक्ष्य सेवीमट अवश्य निर्माण रेखावल दल सटहनक अदीन दल सटहनक अदीन उतालट मेके निर्माणक विधियट पंक्तियेदि करला एति දැන් මෙහෙම රේඛා දෙකකට සමදොරින් පීටි දැන් මේ ඡාපයේ මත පීතන ලක්ෂ්‍ය හොයන්න කියලා තියෙනවා අපිට. මොකද කරන්න ඕනේ? දැන් පුතාලා දන්නවා මේක කරන්න නම් අපි කරන්නේ මේ L වල කෝණ සමච්ඡේදක. L වල ඒ කියන්නේ M N L M L N කෝණයේ කෝණ සමච්ඡේදකය අඳින්න ඕනේ. හරිද? කෝණ සමච්ඡේදකය අඳින්න ඕනේ. කොහොමද මේ කෝණ සමච්ඡේදක යන්නේ අර කපු නිර්මාණය කරොත් දැන් කවකට නම් තියන්න අවශ්‍ය වෙන එකක් නැහැ මේක නිකන් එද්දත් සමන්නේ නැහැ මෙහෙම තියලා අපි මේක කවකට වෙන මෙහෙම ඡාපයක් අඳිනවා ඊට පස්සේ මොකද කරන්නේ ඒක දුර ටිකක් වැඩි කරලා මෙතන තියලා මෙහෙම ඡාපයක් අඳිනවා මේ පැත්ත හරවල මෙතන ඡාපයක් අඳිනවා ඊට පස්සේ මොකද කරන්නේ මේ ලක්ෂයයි මේකයි යා කරනවා එහෙනම් මේකේ මේ ඡාපයයි මේ රේඛාවයි කෝණ සමච්ඡේදක හැම වෙන තැන තමයි අපිට අවශ්‍ය ලක්ෂ්‍ය වෙන්නේ මේකේ ඉඳලා මේ රේඛාවටයි තියෙන දුරවල් සමානයි. එහෙනම් මේක තමයි පුතේ දල රූප සටහන. ඒ කියන්නේ කෝණ සමච්ඡේදකය හා mm ඡාපය හමුවන ස්ථානය. අපි මේක P කියලා ගත්තොත්, හරි මේක P කියලා ගත්තොත් P කියන ස්ථානය තමයි අපිට පෙන්වන්න කරන්න කියලා තියෙන්නේ. හරිද? ගණන් 22 වෙනි ගාන බලමු
किसी देवी गाना किसी देवी गाना इतना तीन बुते उस मीटर हटा को रिजु वृत्त सिलेंडर एक परिमाव हरे तो रिजु वृत्त सिलेंडर एक परिमाव अपने दी लती है ना गाने मीटर असु अटाई के हरे तो सिलेंडर ए फातुला मैं क्यों उसाद दी लती है सिलेंडर ए उसाद दी लती है उसे दी लती है ना मीटर हटाई उसे दी लती है ना मीटर हटाई अपने यहाँ ने फातुले आ रहे हैं अपने होरेंड के लती है ना तब तारा दान वाने सिलेंडर ए के हेडे मैं आगे हेडे अपने मन्ना सिलेंडर है हरे ना मन्ना आगे सिलेंडर है तब मैं के दी लती ना उसे किया किया द मीटर हटाई के ला मैं के उसे दी लती ना मीटर हटाई के ला अपने यहाँ ने फातुले आ रहे हरे फातुले आ रहे यहाँ ना मैं के परिमाव दी लती है ना मुकद्दा अपने परिमाव मैंने सूत्र है सिलेंडर है का परिमाव होया ने कौन मुझे अभी जानना फाइ आर वर्ग एच एक यानि फातुले वर्ग का पाले है उसे हेड करें फाइ आर वर्ग एच तो फिर मैं के तापी दी को अगेन ना देश करें परिमाव को तेरे दर असू अटाए फाइ वाला गया हाथे में से लेकर अभी तो आर होया नहीं है ने एच वाला गया मीटर हाथर पर इधर दें हाथर का हाथर क्या पेना दें मैं का अपने ने आर वर्ग के लिए आने तो लगाना असू अटे विदान लोने विसे देखे किये द विसे देखे वाई का विसे देखे वा हाथर आर वर्ग के आने हाथर आर के आने ना वर्गमूल हाथर के आने किये द मीटर देखा मतलब हमें तो दाना हो कंसे लगी हुआ के दाना हो और इन्हें देखे ना आप लोग तो आप जाने दाना आगे इधर आए आर के आने मीटर देखा सिलेंडर ये आरे के आने मीटर देखा में सूत्र की कर उताला पतगति आ गया बोले तो परिमाव सिलेंडर का परिमाव ये वाके सिलेंडर का परिमाव यानी पाई आर वर्ग गए एच इलाका में सितू में निगान वाले हो एक आधी लती ना रूपे आप मांगे रूपे अभी ना इन्हें मैं अभी रूपे आप वाले दी लती हूँ हाँ हरित वह दिलाती हैं ने डी ऐसे रूप है ए ई सालर एका कांड है मतलब डी लक्ष्य भीड़ा है तो ए बी सी डी समांतराश्रय वर्ग का पाले तब मैं का समांतराश्रय ए बी सी डी के अन्य समांतराश्रय ए बी सी डी समांतराश्रय वर्ग का पाले वर्ग दिलाती हैं ना एक ही वर्ग का पाले ए बी सी डी समांतराश्रय वर्ग का पाले दिलाती हैं वर्ग सेंटीमीटर इकाई के हरिद नाम डी एच तुरतुर एसुरेन ए सी ई ए सी ई हरिद हम एक वाला साथ में हमला ए सी ई ए सी ई त्रिकोणे वर्ग पाले या स्वयं ने दें पहले दर अपने दिलाती हैं ना अपने दिलाती हैं ना A B C D समांतराश्रय वर्गपाले अपने दिलाती हैं ना A B C D समांतराश्रय वर्गपाले वर्ग सेंटीमीटर का ही किया ला अपने होया ने किया थी हमने A C E त्रिकोणे वर्गपाले A C E त्रिकोणे वर्गपाले हरी द अपने दिलाती हैं ना मेकाई समांतर हरी द लंबाई ने में समांतराश्रय तें अपने होया ने किया थी A C E ने इन आप कौन में लिया ने A C E त्रिकोण है समान है ना वाह कौन दुबारा ने A C E त्रिकोण है लती हमने एक आप त्रिकोण है देखा कदा खादला लिया ना मैंने में त्रिकोण है A C E त्रिकोण है या A C D दाना A C D त्रिकोण है दाना इन आटे में D C E त्रिकोण
BCE ත්‍රිකෝණය. දැන් පුතාට පැහැදිලිද? මම මේ ACE ත්‍රිකෝණය කොටස් දෙකකට කැඩුවා. ACD ධන BCE. මේ ත්‍රිකෝණ දෙක. අපිට පෙන්වන්න කියලා තියෙන මෙන්න මේ ACE ත්‍රිකෝණය වර්ගඵලයක් හොයන්න කියලා තියෙනවා. හරිද? මේක වර්ගඵලයක් අපිට හොයන්න කියලා තියෙනවා. දැන් අපි බලමු මේකේ මේ ACD ත්‍රිකෝණය කියන්නේ මොකද්ද කියලා. ACD ත්‍රිකෝණය. දැන් බලන්න පුතේ අපි දන්නවා ABCD සමාන්තර වශයෙන් භාගයක් නේද මේක ත්‍රිකෝණය ABCD සමාන්තර ආශ්‍රය මේකෙන් AC වලින් සමාන කොටස් දෙකකට බෙදෙන. එහෙනම් මේකේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1 නම් මේ එක ත්‍රිකෝණයක වර්ගඵලයේ ඉන්නේ වර්ග සෙන්ටිමීටර භාගය. ACD වල වර්ගඵලයේ ඉන්නේ වර්ග සෙන්ටිමීටර භාගය. ඊටස් මොකද්ද මේ DCE ත්‍රිකෝණය කියන්නේ? දැන් මේ DBCE කියන්නේ පුතේ සමාන්තර ආශ්‍රයක්නේ. මේක මේකට සමාන්තරයි මේක මේකට සමාන්තරයි. එහෙනම් මේකත් සමාන්තර ආශ්‍රයයි. දැන් මේ සමාන්තර ආශ්‍රයේ මොකද වෙන්නේ? BC වලින් සමාන කොටස් දෙකකට කැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් පුතාලට පැහැදිලිද? දැන් මේකට අපි හෙළුවා මේක. හරිද? D A B C ත්‍රිකෝණයේ වර්ගඵලයයි A B C ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමානයි. එහෙනම් අපි කිව්වා මේක සම්පූර්ණ වර්ගඵලයේ එක නම් මේක වර්ගඵලයේ වෙන්නේ භාගයක් කියලා. ඒ වගේම පුතේ එහෙනම් මේකේ වර්ගඵලයක් කියන්නේ කීයද? වර්ග සෙන්ටිමීටර භාගය. එහෙනම් සම්පූර්ණ ACE ත්‍රිකෝණයේ වර්ගඵලය ඉන්නේ වර්ග සෙන්ටිමීටර 1යි. වර්ග සෙන්ටිමීටර 1යි. පුතාලට ඒක පැහැදිලි ඇති. හරි? මේකෙන් භාගයයි මේකෙන් භාගයයි මේක. මේ දෙක එකතු කරාම වර්ග සෙන්ටිමීටර 1යි. එකතු වෙනවා. අංශක 25යි මේ කෝණය අංශක 35යි කියලා දීලා තියෙනවා. හරිද? දැන් අපෙන් අහන්නේ මේ x වල අගය. dx තොරතුරු ඇතුලෙන් xc අගය සොයන්නලු. xc අගය සොයන්නලු. දැන් බලන්න පුතේ, ඔයාලා දන්නවා මේක වෘත්ති චතුරස්‍රයේ දැන් මේ පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය ඔයාලා දන්නවා සමාන වෙනවා මේකේ අභ්‍යන්තර සම්මුඛ කෝණය. එහෙනම් මේක x නම් මේක කීයද? x. එහෙනම් අපිට මේක හොයන්න නම් මේ x හොයාගත්තම හරි. x උයි මේ කෝණය සමානයි. නම් මේ x කියන කෝණය කොහොමද වෙන්නේ? දැන් මේ LKM ත්‍රිකෝණය බලන්න. LKM ත්‍රිකෝණය. LKM ත්‍රිකෝණය සැලකුවහම කෝණ තුන අපි දන්නවා. x ධන 25 ධන 35. මේ කියන්නේ කීයද? x ධන 25 ධන 35 කියන්නේ අංශක 180යි. ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව. ඒ කියන්නේ x ධන 5 5 10යි 3 4 6යි. x ධන 60 කියන්නේ 180යි. x කියන්නේ 180 මේක විතර ගිනම 60යි. ඒ කියන්නේ x ලාගය අංශක 120යි. එහෙනම් මෙතන 120 නම් මේකත් 120යි. x ලාගය වෙන්නේ අංශක 120යි. හරිම සරලයි පුතේ. ඔයගොල්ලන්ට අර ප්‍රමේයන් ටික පොඩි තියාගන්න එක විතරයි තියෙන්නේ. දැන් අපි ඊළඟට අන්තිම ගාන බලමු. 25 වෙනි රූපය දීලා තියෙන පුතේ මේ විදියට. මෙතන A හා B කියලා අපිට ඛණ්ඩාංක දෙකක් කියලා තියෙනවා. A වල බිංදුවයි 3යි B වල 2යි බිංදුවයි. B වල 2යි බිංදුවයි. අපෙන් අහනවා රූපේ A හා B ලක්ෂ්‍ය හරහා යන රූපේ A හා B ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න කියලා. මේ සරල රේඛාවේ අනුක්‍රමණය.
මොකද පුතේ අනුක්‍රමණය කියලා කියන්නේ? දැන් සාමාන්‍ය පුතාලා අපි සාමාන්‍ය රේඛාවක සමීකරණ ලිව්වොත් y mx + c. මෙන්න මේ m වලට කියනවා අපි අනුක්‍රමණය කියලා. c වලට කියනවා අන්තක්ඛණ්ඩය කියලා. c අන්තක්ඛණ්ඩය මේක අනුක්‍රමණය. දැන් අනුක්‍රමණය හොයන පුතාලා ක්‍රමයක් ඉගෙන ගන්න තියෙනවා. කොහොමද අනුක්‍රමණය හොයන්නේ? අපි හිතමු මේක x1 y1. මේක x2 y2. හරිද? කොහොමද ලියන්නේ? y ඛණ්ඩාංක දෙකේ අන්තරය බෙදීම x ඛණ්ඩාංක දෙකේ අන්තරය. හරිද? අපි හිතනවා y1 y2 බෙදීම x1 x2. පුතාලට කැමති නම් මේක y2 y1 x2 x1 ගත්තත් ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට බලමු y1 කියන්නේ. y1 කියන්නේ මේක කීයද ඛණ්ඩාංකයේ 3යි. y1 3යි. y2 කියන්නේ කීයද? බිඳුවයි. x1 කියන්නේ කීයද? බිඳුවයි. x2 කියන්නේ දෙකයි. x2 කියන්නේ දෙකයි. එහෙනම් 3 ඍණ බිඳුව 3යි. මෙතන ඍණ 2යි. එහෙනම් අපි කියනවා ඍණ 3 බෙදීම 2. මේකේ අනුක්‍රමණය වෙන්නේ ඍණ 3 බෙදීම 2. හොඳට මතක තියාගන්න අනුක්‍රමණය කියලා කියන්නේ y ඛණ්ඩාංක දෙකේ අන්තරය බෙදීම x ඛණ්ඩාංක දෙකේ අන්තරය. හරිද? y ඛණ්ඩාංක දෙකේ අන්තරය බෙදීම x ඛණ්ඩාංක දෙකේ අන්තරය. දැන් මම හිතන්නේ පුතාලට මේ ටික හොඳට පැහැදිලි වෙන්න ඇති. දැන් මේ ගණන් 25 පුළුවන් කියන්නේ පුතාලට ලකුණු 50ක් නිකම්ම හම්බ වෙලා. එතකොට හරියම ලේසියෙන්ම ගන්න පුළුවන් ලකුණු 50ක් මේක. හරිද? ඒක නිසා හැම පේපර් එකම මේ ගණන් එකම ක්‍රමයකට යන්නේ. හරි එකම ක්‍රමයකට යන්නේ මේ ගණන් ටික හොඳට පුරුදු වුණාම පුතාලට මේ ලකුණු 50 ගන්න එක හරියම ලේසි. ඉතින් පුතේ මම අදට නවතින්නම්. ඔයගොල්ලෝ විභාගෙට කලින් මම තාම මේ වගේ පේපර්ස් දෙක තුනක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම නවතින්නම්. ආයුබෝවන් පුතේ.